අපි හැමෝම රජයයි ආරක්ෂකංශයි අපි හැමෝම එකතු වෙලා ඕන මේ ජාතිවාදී ආගම්වාදී රැල්ල මර්ධනය කරන්න. මෙහි වගකීම එක එක්කෙනා ගන්න දැන් උත්සාහ දරනවා. එයාලට පුළුවන් මේවා කරන්න, පාලනය කරන්න අපි දන්නවා කරන හැටි කියලා. ජනප්‍රිය මතවාදයන් උදෙසා එමදු ප්‍රකාශ කළොත් ඒ තුලත් තව තවත් ගැටුම් වැඩි වෙනවා මිසක් සමනය වීමක් ඇති වෙන්නේ නැහැ. මේ වන විට ඇතැම් දේශපාලඥයින් සහ රජයේ වගකී යුත්තනොත් මේ අර්බුදයට මැදිහත් වෙලා තියෙනවා. සීමාව ඉක්මවා පටු දේශපාලන අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී හිටින කණ්ඩායම් ඉන්නවා. ඒ අතරට රජයේ මැති ඇමතිවරුනොත් ඉන්නවා. විශේෂයෙන්ම පහුගිය දවස්වල මුදල් ඇමති මංගල සමරවීර අමාත්‍යවරයා දිගින් දිගටම බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ මේ අපේ වසර දහස් ගණනක් පවතින සංස්කෘතික ඓතිහාසික උරුමයන් සමාජයලට ලක් කරමින් කරන කතාන්දරය ඉතාමත්ම පිළිකුල් සහගත කතාවක් හැටියට අද සමාජගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම මංගල සමරවීර ඇමතිවරයාට පහුගිය ආලේ ඛේමාගේ කොල්ලා කියලා පොතක් ගහලා උපහාරයක් දැක්වුවා. සමහර වෙලාවෙදී මේ පොත ලියපු අය ඛේමාගේ කොල්ලා කියලා මේ පොතට නම දාන්නේ නැත්තේ මංගල සමරවීර අමාත්‍යවරයා මහත්මා ගති ඇති මහ පෞරුෂත්වයකින් යුතු දේශපාලනඥයෙකුට වඩා පොළු වැඩ කරන බළු වැඩ කරන පුජ්‍යලයක් හැටියට නිකන් කොල්ල බල්ල වගේ ඒ මට්ටමට දාලා වෙන්නේ නැති මේ ඔය නම දාන්නේ නැත්තේ. හැබැයි දැන් මේ අලුත් තත්ත්වයක් එක්ක මංගල සමරවීර ඇමතිවරයා වගේ අය ජාතික සහ ආගමික අනන්‍යතාවය නැති කරමින් සමච්චලයට ලක් කරමින් අපේ සම්බුද්ධ ශාසනය සමච්චලයට ලක් කරමින් කරන කතන්දරත් එක්ක ඊළඟ පොත ලියන්න වෙන්නේ හේමාගේ කොල්ලා නෙමෙයි හේමාගේ බල්ලයි කියලා. හේමාගේ බල්ලන්ට එවැගේම වෙනත් වෙනත් බල්ලන්ට ඕන ඕන විදියට මේකේ නටන්න විනුම් ගහන්න ඉඩකඩ දෙන්න හොඳ නැහැ. එහෙම ගියොත් කිසියම් ආකාරයක මේ ජාතිවාදී ආගම්වාදී රැල්ල තවත් උස්සන්න වෙලා මහා විශාල හානියක් පොදුවේ රටට සිද්ධ වෙන්න වෙනවා. එවැගේම රත්නපුරේ තලතාතු කෝරළ අධිකරණ අමාත්‍යවරිය කියනෝ එයාලට ගෙදර යන්න පුළුවන්ලු කිසිඳු ලැජ්ජාවක් බයක් නැතුව. දැන් ඒ එතුමිය මේ ලැජ්ජාව බය කියන කතන්දරය කිව්වේ පහුගිය දවස්වල ඒ විදිහටම භික්ෂුන් වහන්සේලා චීවරය දාගෙන මේ රටේ මනුෂ්‍ය ඝාතන කරන මහා ත්‍රස්තවාදීන් හැටියට කටයුතු කරන අත්වයක් තියෙයි කියලා කියන ගමන්. හැබැයි අධිකරණ අමාත්‍යවරයට කිසිදු ලැජ්ජාවක් නැතුව ඇති. නමුත් රටේ ජනතාවට ලැජ්ජයි. අපි භික්ෂුන් වහන්සේලා හැටියට මහත් වූ විලි ලැජ්ජාවකට පත් වෙනවා මෙයාගේ කතා පිළිබඳව. එයාට තවම තමන්ගේ සහෝදරයාගේ ගාමිණී අතිකෝරල මැතිතුමාගේ මරණය ගැන සොයන්න මොකද්ද වුණේ කියන කතන්දරයට උත්තරයක් හරියාකාරව අධිකරණ ඇමතිවරිය හැටියට කියන්න බැරි වෙච්ච එක ගැන අපේ රටේ ජනතාව ලැජ්ජ වෙනවා. මොකද ඒක ගැන තවමත් අභිරහසක් හැටියට සමාජයේ කතිකාවතක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අන්තගාමී ප්‍රකාශන කරමින් ආගම ජාතිය හැල්ලුවට ලක් කරන බොහෝ දේශපාලඥයින් නිසා මේ ජාතිවාදී ගින්නට තව තවත් පිදුරු වැටෙනවා.